මතකයි එදශ නම් සය හැත්ත දෙක වගේ කාලෙදී ම කුඩාකාලෙද ස්කෝලන කාලෙදී මම ගියපුේ පාස්සලේ අපේ අම්මා උගන්නනකොට පන්තිය පටන්ගන්න කලින් හැමදාේ දරුවන්ගේ ගහනුවවා උදට කෑම කාල දාවේ කියලා බොහෝවිතඒ දරුත්තරදුන්නේ නැහැ කියලා. දැන් අුදු පණක් ගිහිල් අදශනය ඇත්ත දෙක නම්මේ දස්ශ සිදක වෙන කොට අදත් අපි ලංකාවේ දරුවන් න්න ඒ තත්වේමයින්න අපි රටේ කිලෝම සියට ඇන්ඩ අධවේගේ මාර්ගතියනවා නිෙලුම්කුලුණු තියනෙන නිලුම්කුලනට විවෘර්ත කරනවා. නමුත් දරුවන්ගේ සහ ජනතාවගේ තත්වය ඒකයි. පුළුල් අර්තයෙන් ගත්තොත් පුළුල්ල කතා කරොත් අපි යුනිසේ සංධානය කියනවා ලංකාවේ පවුල් දහයක් ගත්තොත් ඒ පවුල් දහයකින් සෑම පවුල් හතක්ම තමන්ගේ ආහාර ප්‍රමාණය මේ වනකට අඩු කරලතියනොකෙන. ආහාර වේල් තුනක් ගත්තය දැන්ගන්න දෙකයි ආහාර වේල් දෙකක් ගත්තකට්ටිය තැන්ගන්න එකයි. මේක වැඩියෙන්ම බලපාලතියන්නේ දරුවන්ට දරුවයින්වා ලංශාවේ ලක්ෂ දාහතක් ඒ ලක්ෂ දාහතෙන් ලංකාවේ මන්ද පෝෂණ මට්ටම මේවන විට සට හපලිස් සටයි දසම දෙකක් බාට පත්තලීම. ලෝක වැඩිම මන්ද පෝෂණයක් තියෙන රට තමයි සෝමාලිය සෝමවාලියාවේ ඒ ප්‍රතිශාතය සියයට පණහයි දශම දෙකයි. අපි ඊට වඩා සීයට තුනක් විතරයි යළුවේ. සියට හතලි සටයි දසම දෙකක් අඩු බර දරුවන් කැනෙ ලංකාවේ ලක්‍ෂ දාහතකිින්වනන් ලක්ෂ අටක්ම අඩු බර දරුවන්. මේක ඉතාම බරපත්වල සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට අනාගතීදී පත්වෙනවා ඒකයන්නේ අපෙන් හැදෙන්නේ. නාංගත පරම්පරාව ඊළඟට රටේ බිහිවන තරුණ පරම්පරාව තවත් කාලෙක බිහිවන ඩිහිටි පරම්පරාව පෝෂණය කුඩාකාලයේ දී නොලැබුණු පොටසක් බවට පත්වෙනවා මේ තිබෙන මිල ගණන් මේවි දිහෙටම පැවතුනු. මොකද දෙදා ශවිස්සේ සහ අද දවසේ වෙන කොට ආදායම් මට්ටම ජනතාවගේ වැඩිවෙලාන්නහ බහුතරයක් ජනතාවගේ ආදායෙන් මට්ටම තියෙන්නේ රුපියල් හතලිස් දාාහක් වගේ ප්‍රමණයක් තමයි සාමාන්‍ය යගේ ගත්තා. පුරාම ඒඒ මදිවට රටේ සිමෙන්තිවල ඒවගේ යකඩවල වගේ මිල්ලගන්නන් නිතාම අධිකමටමම් කරතියෙන නිසා ඒවගේ රටේ ලීසිං සඳහා පොලිිය සීයට තිහක් පමන තත්වයකට පත්වෙලලා තියෙන නිසා රටත් තුල විශාල වශයෙන් රැකයා කඩවැට ආර්ථික කඩාවැටිමින් රැකියාහි විමින්ති වෙනවා නිසා යනතාවගේ ආදායම් තත්වයත් ඊට සමාන්තරව අඩුවමින් පාතිනවා අනිත්තත්තට. ඩමල ඉතාම විශාල වශයෙන් වැඩිවමින් පාතින අපේ ගොරු විදුහල්පොති එකමුතු කියන සංවිධානයක් තියන ගුරු දුදහල්පතිවරුන්ගේ ඒ සංවිධානය මගින් රට පුරා රැස්සම් ආලාවක් පවත්තමින් තිබෙන උන්ගේ මාතලයේ පැවැති හාකා රැස්සීමකදී ඉතාම පැහැදිලිවඋන්කිව්වා මේ වන විට මේ රට තුළ බොහෝ දරුවන් පාසැල්ලෙන්නේ ආර නැතුව පාසල්ලට පැමිණි දරුවන් කලන්තය හැදීම විශාල වශයෙන් වැඩිග තිබෙනු. ඒ නිසා දක් පවගේදස්සනම පහොටතුුවඒක මන්ත්‍රීතුමක් කියන බටගන්න ඕනෙනෑ වේල් තුනටම කියලා එක ඇත්ත බදගන්න ඕනේ නෑ වේල්තු තුනටම අනිකුත් පෝෂදාහි මස්මාළු බිත්තර වගේ ආහාර ගන්න පුළුවන්කම තියෙනවාන ඒ අපේ හැමෝම දන්න දෙයක් මෙැ නිනාව වෛදතමකුත් ඉන්නා හුත් පැදිලි කරයි නමුත් අද වෙලා තියෙන්න්නේෙරාටේ මස්මාලු විතරණ මේ අවම මුදලකට හල් කිලෝවක්කරගෙන ගන්න පුළුවන් පෝෂණයවත් ගන්න බැරි තත්තකට පත්තල තියෙන එනිසා අපි හිතනවා මේ රටේ පාරිභෝගික අධිකාරයක් තියෙනවා මේ පාරිභෝගික අධිකාරය මේක විවෘත වෙළඳ පල ඩම පාලනය එන්න ඉඩ නොදී මේ සඳහා මැදිහත්වය යුතුයි මේ සඳහා මැදිහත් වෙලා මේ රටේ ජනතාවට දැරිය හැකි මුදලකට ආහාර ලබා ගැනීම සඳහා අවශ අවස්ථාව සැලස්සාද යුතුයි කෙ දෙවැනි කාරණය තමයි වුෂද ෞෂද වලත් අති විශාල හිගයක් මේ වෙනකොට රටේ තියෙනවා බොෝ ආරුන්ගේ ශාලාවනින් කරන්නේ රජේ බෙහෙත්තුන්ඩුවල් එල දෙනක පිටිං ගන්න නමුත් මේ ආහාර වලටවත් මුදල් වැෑ කරන්නු නැතුව ඉන්න මිනිස්සුන්ට අෞෂද සඳහා මුදල් වැයිකිරීමේ හැකියාව ඉතාම අඩු වෙලා තියෙනවා. අපි තක ඉන්න වෛද්‍යවරු අපේ සංවිධානය බොහෝ විත කියනවා මෙම විදිහට ඉදිරියට ගියොත් මේ ජනතාවට අෞෂද මෙලදී ගැනීමට නොහැකි වුණොත්. උන් මිය යන්න පුළුවන් ඉදිරියේදී. ඒවගේම අෞෂද නොගැනීම නිසා ඔත් පල වෙලා ඇ ඇඳට වෙන මිනිසුන් බාට පත්වෙන්න පුළුවන් කියලා කාලයක් සමඟ. එෙම වුණොත් ඒ රටට ඉතාම විශාල පරපතල් ප්‍රශ්න්බට පත්. මේකට ප්‍රධාන හේතුව තමයි අපි දන්න විදියටට රජ මේනකට අෞෂද සැපයුම්කරුවන්ට ියල් බිියන තිස් දෙක මුදලක් ගෙවන්නට තියෙනවා රජයේ මුදල් ගෙවලනෑ ඔවුන් මේ සපයුම්කරුවන් සඳහා බලපත්‍ර නිකුත් කරලා තියෙන එ එකේ කෞෂිද වර්ග ගන්නන්න ඒක නිසා නීතිමය රාමුවෙන් එලියට ගිහිල්ලා මේ අවෂද වෙනත් ලාබදා ස්ථානවලින් ගෙන්නීම ගැටලුවක් තියෙනවා කියලා රජේ ඒ සඳහා මැදිහත්ීමක්ින් තොරව සිටින දයා ුනාය ක්‍රේ අර්ය ලංකාවට අවක්ෂ්ද ගනීම සහහා මුදල් ලබිල තියෙනවා අපිට ලැබිල තින තොරතුරනුව මේ මුදල් අෞෂද ගැනීම සඳහා භාවිතා කරල නැහැ ඒ සඳහා ටෙන්ඩර් කැදවලත් නෑ ඒ සඳහා පියවර ගන්නෙත් නෑ මකද මෙම අෞෂද ඉන්දියාවෙන් අඩු ගඩන් වලට ගන්න පුළුවන් ඕනත් බලපත්‍ර නිකුත් කරලා තිබෙන නිසා මේ සඳහා මැදිහක්වීමට රජය පැක්ලීමක්තා ව. නමුත් මෙවැනි අවස්ථාවලදගේ. අවස්ථාවක් අවධානම අවස්ථාවක් රටේ ජනතාව අවධානම වවස්ථාවට පත්තලා ඉන්න මොහෝත. එනිසා රජයට පුළුවන් තමන්ගේ අෞෂධ නයාමන අධිකාරිය තිබෙන බලතල පාවිච්චි කරලා. මේ ර බර ජනතාව අනතුරට පත්තන්නට හැකයාවලටකට පත්තලා තිබෙන මොහොතේදී තමන්ගේ බලතල පාවිච්චි කරලා මේ අඩු මුදලට අවෂ්‍යධානය කිරීම් සඳ කටයුතුර. ඒ සඳහා ුෂධ නයාමන අධකාරරියක්ත්තිය. පිතනයක රජය වගකීමක් කියලා. එනිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ අද අත්‍යවශ්‍ය ආහාර ස ෞෂද ලබාදීම සඳහා රජයට නැදිහත්වෙන්ෙන මැදිහත් වෙලා ජනතාවගේ පෝෂණය රැකගැනීම සඳහා වත් අඳුම වශ්‍යයෙන්න්න අවශ්‍ය ආහාර ප්‍රමාණය ලබාදීම සඳහා පාලනය කරනු ලැබූ මිලක්්‍යර්තය ලබාගැනීම සඳහා මැදිහත්ව එන්න.ඒවගේම අත්‍යෂද ලබාදීම සඳහා මැදිහත් එන්න කියෙනෙ capital, dicitymin,